වැඩිකල විදුලි බිලට විරෝධය පළ කරමින් ඔරුගොඩවත්තේදී පන්දම් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොජුබ රහමානුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. මහින්ද මහත්තයාට අමාරුයි නම් අපිට කොහොම අමාරුවක්ද? වික්‍රමසිංහයි රාජපක්ෂලයි එකතු වෙලා තව තව අපේ බෙල්ල මිරිකනවා. නොබෝ දවසකින් කොළඹ නගරයට ලක්ෂ ගණනක ජනතාව ඇවිල්ලා ඔය මන්දිර වට කරන දවස වැඩි ඈතක නැහැ. මේ ජන අරගල පුරවැසිය සංවිධානය සංවිධානය කර තිබූ විරෝධතාවයයි. මේ රටේ ජනාධිපතිවරයා මේ අයියෝ කපු සායමුදුවේ අතවලා මේ රටේ ජනතාවට මේ තරම් පීඩාවක් කළ කරන්නේයි කාන්තර විදේශයකට විරුද්ධව ගේන්න විශ්වාසවන්ත යෝජනාවක්. බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිටදී ඔවුන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. දස රාජ ධර්ම වෙනුවට මාර ප්‍රතිපත්තියක් මේ ආණ්ඩුව අනුගමනය කරනවා. මාරාන්තික ප්‍රතිපත්තිය හරහා මේ රටේ මිනිසුන්ට හැමදාම පාට බයින සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගල් අක්මීමන තලගහ ප්‍රදේශයේ සංවිධානය කර තිබුණු විරෝධතාවයයි. සියයට 157කින් ලංකාවේ ජනතාවට විදුලි බිල පටවපු එකම ආණ්ඩුව රනිල් රාජපක්ෂ ආණ්ඩුවයි කියලා අපි දකිනවා. මේ විදුලි බිල වැඩි කිරීමත් එක්කම ආණ්ඩුවට රතු තිත අපි දෙනවා. මේ බලපිටිය නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. ජාතික ජනබල වේගයේ වරකාපොල නගරයේදීත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. IMF එක සනසවන මේ ආණ්ඩුව ගෙදර යවන සටන ආරම්භ කරන්න අපි ප්‍රගතිශීලී ජනතාව එක්ක සූදානම් වෙලා ඉන්නවා. වැඩිකල විදුලි බිලට විරෝධය පළ කරමින් ජාතික ජනබල වේගය පොළොන්නරුව ජයන්තිපුර නගරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. වෙළඳසැල් හිමිකරුවන් වෙළඳසැල්වල විදුලි බුබුලු නිමා තබා මෙම විරෝධතාවයට එක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි අහංගම නගරයේදී සංවිධානය කර තිබූ විරෝධතාවයයි මේ. මේ වංචාවට දූෂණයට සම්බන්ධ හැම එකෙකුටම විරුද්ධව පියවර ගන්නට අපි අනාගතයේදී කටයුතු කරනවා කියන සහතිකය මේ මොහොතේ ජනතාව ඉදිරියේ දෙන්න අපි කැමතියි. වැඩිකල විදුලි බිලට එරෙහිව ජාතික ජනබල වේගය මැණිකින්න නගරයේදීත් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ජනතාවගේ බොටුව මිරිකනව ඇරෙන්න මේ පාලකයොන්ට වෙන කිසිදු උපක්‍රමයක් ඉතුරු වෙලා නැහැ. මේ ආණ්ඩුවට කත්යන රාජපක්ෂ ගෝලියොඩිකටත් අපි කියන්නේ ඉතාම නුදුරේම මේ පාලනය පෙරලලා දාලා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ජනතාවාදී පාලනයක් අපි මේ රටේ ජනතාව ප්‍රමුඛ කරගෙන පවත්වනවා. සමගි ජනබල වේගය දිගන නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි මේ. අසාධාරණ විදුලි කස්තු වහ අඩු කරන ලෙස රජයට බල කරමින් මාතර දික්වැල්ලේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ගත්තු පඩි අරගෙන කඩපොලට ඇවිල්ලා එලෝලු ලෑල්ල මාළු ලෑල්ල දිහා බලාගෙන හූල්ලන්න වෙලා තියෙනවා. මොකද කන්න ගත්තොත් පුඩිය කාට උගන්නන්න පොත් ටිකයි සපත්තු දෙකයි ඉතුරු ටික අරන් දෙන්න බෑ. මේ ජාතික ජනබල වේගය බදුල්ලේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි. ජීවන්ගේ
රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.